కూంబియా సహ తణకుల పెద్ద. ఓ మే ఇర మే హులంగ ఐ మే తణకుల మే వైన్ కొహమద వినోద నోవి ఇన్నే మేక గిమ్మాన కాలి మే తణకుల పలతురు ఏ వగేమ మే హమదేమ మే ఇన్నే రఘు. రఘు కియని తణకుల పెద్దే. ඔහු කැමති සින්දු කියන්න සහ සෙල්ලම් කරන්න වගේම කිසිම දෙයක් නොකර නිකන් ඉන්න. ඔහු ගිම්හාන කාලයට වගේම කොළවලටත් ගොඩාක් ආසයි. රඝු හරිම සැහැල්ලුවෙන් ඉන්න තනකොළ පෙත්තේ. මම මේ ගිම්හාන කාලයට හරිම කැමති. අලුත් තනකොළවල පළතුරුවල සුවඳ, ඇවිදින පළතුරු පොඩක් ඉන්න. මොකක්? ඇයි මේ පළතුරු ඇවිදින්නේ? රඝු හොඳටම බය වුණා. ඔහු මුවා වෙලා බලා හිටියා මේ ඇවිදින පළතුරු දිහා. පලතුරු කවුද ඔතන කියන්න මට? හොල්මනත් මැජික් එකක්ද? පලතුරු ගෙඩිය දිකටම රඝු ළඟට ආවා. ඔහු හිමීට තනකොළ උඩින් එහාට වුණා. ඊට පස්සේ එක පාරටම උදව් කරන්න උදව් කරන්න, පලතුරු ගෙඩිය මගේ පැත්තට ඇවිදගෙන එනවා. උදව් කරන්න, පලතුරු මට පහර දෙන්න එනවා. පොඩකින් මොකද සද්දේ? රඝු ටිකක් ලම් වෙලා අහගෙන හිටියා. ඔහුට ඇහුණ පුංචි ශබ්ද වගේක් කොඳුරනවා. එතන හිටියා කූඹි 12 දෙනෙක්. ඔවුන් අර පළතුරු ගෙඩියත් උස්සගෙනයි හිටියේ. උදව් කරන්න! උදව් කරන්න! පළතුරු මට පහර දෙනවා! ඔයා පළතුරු වලට බයයිද රඝු? මම බය වුණේ නෑ. ඔයාලා දන්නේ නැද්ද මම තනකොළ පෙත්තෙක්? මට හොඳට දුවන්නත් පුළුවන්, පනින්නත් පුළුවන්. ඕ ඇත්තද රඝු මහත්තයෝ? ඔයාට විශ්වාසද පළතුරු ඔයාව බය කළේ නෑ කියලා? ඕ අනේ යන්න, පනින එක මගේ රස්සාව මොඩ කූඹියෝ. ඔයාලා වගේ කූඹි 12කට කරන්න පුළුවන් පළතුරක් උස්සගෙන යන එක විතරයි කූඹියෝ. මම ලොකුයි වගේම ශක්තිමත්. මට කිසිම කෙනෙක් ඕනේ නැහැ පළතුරු උස්සගෙන යන්න. ඔයාලා වගේ පොඩි පොඩි අයට තමයි උදව් ඕනේ කරන්නේ පළතුරු උස්සගෙන යන්න. චෝක් විහිළුව රඝු, ඒත් අපි මේ පළතුරු වරන් යන්නේ කන්න නෙවෙයි, අපි මේවා එකතු කරනවා. මේ බලන්නකෝ. ඔවුන් එකතු කරන ඒවා ඔවුන් රඝුට පෙන්නුවා. කූඹි පෙන්නපු දිහා රඝු බලන් හිටියා. එතකොට ඔහු දැක්කා කූඹි ගොඩක් එක පේලියට පොළොවේ ඇතුලේ තියෙන ලොකු ගුලකට යනවා. එයාලා තක්කාලි, බෙරි, තිරිඟු සහ පුංචි කැරට් වගේ දේවල් ඇතුලට අරගෙන ගියා. හැම කූඹියෙක්ම මේ ගුලට මොනවා හරි ගෙනත් දාලා අනිත් අයට උදව් කරන්න යනවා. කෑම පෝලිම ඉවරයක් නෑ. රඝුට හරිම ප්‍රශ්නයක් වුණා මේ දකින දේ. මොනවද ඔයාලා ඔය කරන්නේ? ඇයි ඔයාලා කෑම ගෙනihin පොළොව යටට දාන්නේ? ඒ කෑම හොඳ නැද්ද? නෑ, එහෙම නෙවෙයි. අපි කෑම එකතු කරනවා. අපිට ඉක්මනින්ම ගිම්හාන කාලේ ඉවර වෙලා ශීත කාලේ එනවනේ. එතකොට කෑම වගේම කොලත් නැති වෙනවා. අපි ඒකට ලෑස්ති වෙනවා. නැත්තම් අපි බඩගින්නේ. රඝු, ඔයත් කෑම ටිකක් එකතු කරගන්න. ඔක්කොම පළතුරුයි කොලයි ඉක්මනටම නැති වෙනවා. ඕ, ඔයාලා හරිම පොඩි. ඒක නිසා ඔයාලා මුළු සීත කාලෙටම කෑම ගබඩා කරගන්න ඕනේ. මට පුළුවන් ඕක එක දවසෙන් කරන්න. එතකම් මට පුළුවන් ගං ඉවුරට වෙලා සතුටින් කාලේ ගත කරන්න. කූඹියෝ දැනගෙන හිටියා රඝු කරන්නේ වැරදි වැඩක් කියලා. ඒ වගේම එයාලා දැනගෙන හිටියා රඝු එයාලා කියන දේ අහන්නේ නැහැ කියලා. ඔහුට සුබපැතු කූඹියෝ දිගටම වැඩ කළා. මොනතරම් මෝඩයෝ ටිකක්ද? එයාලට මෙච්චර හොඳ කාලයක් මගහැරෙනවනේ. සීත කාලේ හින්දා මුළු ලෝකෙම නැති වෙන්නේ නැහනේ. එහෙම කියලා අපි මැරෙන්නෙත් නැහනේ. අනිවාර්යෙන්ම කන්න දේවල් තියෙයි. මොකටද හෙටගෙන වද වෙන්නේ? රඝු කූඹියෝ කියන දේ ඇහුවේ නැහැ. ඔහු දවස පුරාම තනකොළ අතරින් පැන පැන ගොස් කාලය ගත කළා. ඔහු ගඟට වෙලා කම්මැලිකමෙන් කාලේ නාස්ති කරා. සති ඉක්මනින් ගත වුණා. රඝු ඉක්මනින් ලොකු වුණා. දවසක් ඔහු තනබිස්සේ නිදාගෙන ඉන්න අතරතුරේ දැක්කා
දිග කූඹි රැණක් පොඩි කොළ කැබලි අතු කැබලි උස්සගෙන එනවා. මේ මොකද මේ? ඔයාලා මේ අතුයි කොළයි කොහෙද ගෙනියන්නේ? අපි මේවා ගෙනියන්නේ ශීත කාලය ආවම සැප පහසුවට ගත කරන්න. ඔයත් මේවා එකතු කරගන්න රේකු. ශීත කාලේ හරිම සීතලයි. ශීත කාලේ කොහොම සීතලයිනේ මෝඩයිනේ. ඔයාලා ගොඩක් ඉන්නවා. ඒකයි ඔයාලට ගොඩක් වැඩ කරන්න වෙන්නේ. මට ඉන්නේ මම විතරයි. මට අනිවාර්යෙන් මොනවා හරි හොයාගන්න පුළුවන් වෙයි. ඒ කූඹියා දැනගෙන හිටියා රැගු ඇය කියන දේ අහන්නේ නැහැ කියලා. ඉතින් ඇය එතනින් යන්න ගියා. එතකොටම අයියෝ මගේ කකුල. ඕ මොකද වුනේ? ඔබ හොඳින්ද? මගේ කකුල තුවාල වුණා. මට ඇවිදින්න බෑ. ඕ එන්න අපි ඔයාව ගෙදර ගෙනියන්න. එපා, අපේ ගෙදරට ගොඩාක් දුරයිනේ. අනික ඔයාලට අත උස්සන් යන්නත් තියෙනවනේ. ඒකට කමක් නැහැ. ඔබ මගේ පිට උඩ වාඩි වෙන්න. මං ඔබව ගෙදරට ගෙනියන්න. ඕ ඇත්තට ඔබට ඒ පුළුවන්ද? ඕ මොකද බැරි? එන්න අපි යමු. රැගු කූඹියවත් පිටේ තියාගෙන පියාඹාගෙන ගියා. කූඹියට හරීම සතුටක් දැනුණා. එයා දැක්ක කොළපාට තනබිම්, දියෑලි වගේම ගංගා. එයාගේ මූණට තුලම් වැදුනා. එයාලා හෙමින් හෙමින් ගෙදරට ලං වුණා. එතකොටම රැගු දැක්ක කූඹි සිය ගානක් කොළ සහ අතු ගෙනල්ලා අර ලොකු ගුලට දමනවා. රැගුට හරිම පුදුමයි. ඔහු බිම ඉඳගත්තා. පුංචි කූඹියා ඔහුගේ පිටින් හිමින් බිමට පැන්නා. ස්තුතියි රැගු මහත්තයෝ. හරි පුංචි කූඹියෝ, මම හිතනවා ඔබ විනෝදෙන් ආවා කියලා. ඔයාට යන්න පුළුවන්. කකුල ගැන බලාගන්න. කොහොමද රැගු, ඔබ ඔබේ කෑම එකතු කරන්න පටන් ගත්තද? සීත කාලේ ඔබ කොහෙද ඉන්නේ? ඕ මම ලොකුයි වගේම ශක්තිමත්. සීත කාලේ ආවහම මම තැනක් හොයාගන්නම්. ඇයි ඔච්චර හෙට ගැන වද වෙන්නේ? දින සති ගෙවිලා ගිහින් ගිම්හාන කාලේ අවසාන වුණා. ගස්වල කොළ ටික ටික වැටෙන්න ගත්තා. තනකොළවල පාටත් වෙනස් වුණා. දවසින් දවස රැගුත් ඉක්මනින් ලොකු වුණා. හැමදාම වගේ කොළපාට කොළයක් කපමින් ගඟේ කොළයක් මත රැගු ඇලවිලා හිටියා. ඒ හිටියේ අහස දිහා බලාගෙන. මම තවත් කූඹින්ව දැක්කේ නෑනේ. සමහර විට දැම්වත්ත උන් මම කියන දේ අහලා මේ කාලේ සතුටු වෙනවා ඇති. දැන් ඉතින් මොනවා කියලා කරන්නද? එයාලට ගොඩක් දේවල් මගහැරිලා ඉවරයිනේ. ඔන්න ඉතින් සීත කාලේ ආවා. මුළු පොළොවම හිමෙන් වැහුණා. ඔක්කොම කොළ සහ පළතුරු නැති වුණා. රැගු හැමතැනම එකම එක කොළපාට කොළයක් හෙව්වා. ඒත් ඔහුට කිසිම දෙයක් හමුුණේ නැහැ. ඒ වගේම ඔහු උණුසුම් තැනක් හෙව්වා. ඒත් හිමවලින් හැම තැනක්ම වැහිලා තිබුණේ. සතියක් ගෙවිලා ගියා. අනිත් දවස්වලට වඩා රැගු ගොඩක් කෙට්ටුණා වගේම දුර්වල වුණා. ඔහුට කෑමවත් ඉන්න තැනක්වත් ලැබුණේ නැහැ. ඔහුට මතක් වුණා කූඹියෝ කෑම සහ කොළ අතු පොළොව යට තියෙන ගුලට එකතු කරපු විදිහ. ඔහු ඒ තැන හොයාගෙන දොරට තට්ටු කළා. කාට හරි මාව ඇහෙනවද? කවුද ඔය? ඕ රැගු, ඔයාලට මොකද උනේ? එළිය හරිම සීතලයි. මට බඩගිනි. ඔබ ළඟ මට ඉන්න තැනක් සහ කෑම තියෙනවද? ඕ සීත කාලේ කොහොමත් සීතලයිනේ මෝඩයෝ. කවුද කෙනෙක් මට හිනා වුණානේ මම එහෙම කිව්වහම? ඒ වගේම ඔබම නේද කිව්වේ හෙට දවස ගැන වද වෙන්නේ ඇයි කියලා? ඇයි දැන් මොකද උනේ? මට දැන් තේරෙනවා මං කරපු වැරද්ද. මට සීත කාලට ලෑස්ති වෙන්නයි තිබුණේ. කරුණාකරලා මට කෑම ටිකක් දෙන්න. මේ හැමදේම අහගෙන හිටපු රජිනිය සහ අනිත් කූඹියෝ ඔක්කොම ගුලෙන් එළියට ආවා. අපි අපේ කෑම බෙදාගෙන ඉන්නේ. අපි ඔයාට අපේ කෑම දුන්නත් ඔයාට මෙතන අපිත් එක්ක ජීවත් වෙන්න බෑ. මොකද මෙතන ලොකු ඉඩක් නෑනේ. ඒත් මම. ඔබට මොකද උනේ? රැගු කලන්තේ දාලා බිම ඇදම් වැටුණා. ඕ නෑ, අපි ඔහුට උදව් කරන්න ඕනේ. ඔහු බඩගින් ඉන්නේ. එදා මගේ කකුල තුවාලුණාට පස්සේ ඔහු තමයි මාව ගෙනත් ඇරලුවේ මෙතනට. ඒ කූඹියා රැජිනට විස්තර කළා පොඩි කාලේ එයා වැටුණාට පස්සේ රැගු එයාට උදව් කරපු විදිහ. කොළ අතු ටිකක් අරන් ඇවිත් ඔහුව ඔතන්න. අපි තියෙන අතු ටික එකතු කරලා ඉක්මනින්ම ගෙයක් හදමු ඔහු වෙනුවෙන්.
ඔහුට ඒකෙන් උණුසුම ලැබේවි. අපිට මේ කෑම ඇති. අපි ඔහු සමග ඒව බෙදාගමු. කූඹියෝ කොළ ටිකක් අරගෙන රැගුව එතුවා උණුසුම් වෙන්න. ඔවුන් රැගුව වෙනුවෙන් හැදු ගේ ඇතුළට ඔහුව ඔසවාගෙන ගොස් ඔහුව රඳවා තැබුවා. ඊට පස්සේ ඔවුන් රැගුවට උණුසුම් සුප් සහ පළතුරු දුන්නා. ඒක නිසාම ඔහු ඉක්මනට නැගිට්ටා. ස්තුති ඔයාලට. ස්තුති රජිනිය. ස්තුති මාව බේරගත්තට. ඇත්තටම ඔයා නම් ගොඩාක් හොඳ කෙනෙක් රැගූ. ඔයා මගේ කෙනෙකුට උදව් කරලක් තියෙනවා. අපි ඔබට මේ ශීත කාලේ උදව් කරන්නම්. මතක තියාගන්න හැම වෙලේම අනාගතයට සූදානම් වෙලා ඉන්න. මම දැන් ඒ ගැන දන්නවා රජිනියනි. ඔබ ඒ ගැන වද වෙන්න එපා. ඒත් මම හැමදාම හෙට වෙනුවෙන් සූදානම් වෙනවා. කවදාවත් කම්මැලි වෙන්නේ නැහැ.